දශක තුනකට අධික කාල පරාසයක් පුරා සිය ලයන්ත හඬින් ගීත ලෝලීන් ආමන්ත්‍රණය කළ ප්‍රවීණ සංගීතවේදී කීර්ති පැස්කල් වර්තමානය වන විට ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමේ සභාපතිද වනවා. එමෙන් මොහු ගුරුහරුකම් ලබා දෙමින් අනාගත සංගීත පරම්පරාවක තනමින් සිටිනවා. අපි මේ කියන්න යන්නේ කීර්තිගේ සංගීත චාරිකාවට මෙන්ම ජීවන චාරිකාවට අත්වලක් සපේන ඔහුගේ සෙවනැල්ල බඳු ආදරණීය බිරිඳ ගැනයි. ඇය චන්දනා පැස්කුවල්. ඇයගේ තොරතුරු පුවත්පතකට කියලා තිබුණේ මෙහෙමයි. මගේ ගම කාල්ල පාසල් ගියත් ගාල්ලේ ශ්‍රී හර්ද කන්‍යාරාමයට. මගේ පවුලේ සාමාජිකයින් හතරෙක් ඉන්නවා. මම තමයි පවුලේ බාලයා. මගේ මව්පියන් මේ විදිහ ජීවිතේ නතර නැහැ. පාසල් අධ්‍යාපනය නිමා කරලා මං කාලයක් එංගලන්තේ ජීවත් වුණා. ඊට පස්සේ නැවත ලංකාවට ආවම තමයි කීර්තිය මට මුණ ගැහුණේ. අපි හමුවුණේ විවාහ මංගල්‍යකදී. එදා කීර්ති ඒකට ඇවිත් තිබුණේ ෆෝචුන් සංගීත කණ්ඩායම එක්ක ගිටාර් වාදනය කරන්න. එදා යා මා දිහා බල බලා හිනාවගේ ගිටාර් එක ප්ලේ කරනවා මම දැක්කා. හිනාව කොච්චරද කියනෝ නම් එයා කටබහන් ඉන්න වෙලාවක් මම දැක්කෙම නෑ. ඊට පස්සේ මංගල උත්සවයේ කටයුතු ඉවර වෙලා මං ගෙදර ගියාට පස්සේ මට ඇමතුමක් ආවා. ඒ කතා කළේ කීර්ති. එදා කතා බහ කළ තමයි අපි දෙන්න හරියටම දැන අඳුන ගත්තේ. අපේ විවාහය සිද්ධ වුණේ 1990 අවුරුද්දේ. යාළු වෙන්න කලින් ඇත්තටම කීර්ති ලංකාවේ ජනප්‍රිය ගායකයෙක් කියලා මං දැනන් හිටියේ නෑ. අපි දැන අඳුන ගත්තට පස්සේ තමයි මං කීර්තිගේ සිංදු අහන්න පටන් ගත්තේ. විවාහ වුණාට පස්සේ මට දැනුණා ඔහු හොඳ කලාකරුවෙක් වගේම නියුණු ගතිගුණ තියෙන හොඳ මිනිහෙක් කියලා. විවිධ බාධක මැද අපි විවාහ වුණත් අවුරුදු 29ක් තිස්සේ බොහොම සතුටින් අපි ජීවත් වෙනවා. ගෙදර වැඩ නම් කිසිම දෙයක් කීර්ති කරන්නේ නැහැ. ඔහු ඒ තරම කාර්යබහුල චරිතයක්. කලා කටයුතු සහ ගායක ගායිකා සංගමයේ වැඩ කටයුතු වල තමයි ගෙදර ආවමත් මුදිත වෙලා ඉන්නේ. ගෙදරත් වැඩිපුරම ඉන්නේ දුරකථන ඇමතුම් වලට පිළිතුරු දෙමින්. ඒ නිසා ගෙදර වැඩ හැම දෙයක්ම කරන්නේ මගේ අතින්. හැබැයි කීර්ති ගෙදර වැඩ ගැන හැමදේම හොයලා බලනවා. කීර්ති දවස පුරාම ගොඩක් කාර්යබහුල චරිතයක් නිසා ගෙදර ආවම රිලැක්ස් වෙන්න චිත්‍රපට බලලා. හිතා ගන්න කලින් අනිවාර්යයෙන්ම චිත්‍රපට දෙකක්වත් බලනවා. සමහර දවස් වලට චිත්‍රපට බල බල ඉඳලා කුඩුවෙම නිදි. කොච්චර මහන්සි වුණත් දිදිමත වුණ චිත්‍රපට නොබලා නිදාගන්නේ නැහැ. එයා වැඩිපුර නරඹන්න කැමති දෙමළ චිත්‍රපට. අපේ හෙට දවසේ බලාපොරොත්තුව දරුවන්ට හොඳට උගන්වලා යහපත් පුරවැසියන් කරන එක. අපේ ලොකු දුව චාරුණී පැස්කුවලට වයස අවුරුදු 21යි. එයා ලන්ඩන් විභාගය කරලා දැන් අන්තිම අවුරුද්දේ ඉන්නේ. පොඩි දුව නටාලියා පැස්කුවල්. එයාට අවුරුදු 18යි. එයත් ව්‍යාපාර කළමනාකරණ අංශයෙන් උසස් අධ්‍යාපනය හදාරනවා. අපේ දරුවන් හොඳින් ඉන්නවා දකින්න එක තමයි කීර්තිගේ මගේ ලොකුම බලාපොරොත්තුව. අපගේ චැනල් එතාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වන නවතම වීඩියෝ ගැන ඔබට එසනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමට ද අමතක කරන්න එපා.